හර්ෂ ඩිසිල්ව මැතිතුමත් මට ප්‍රකාශ කර සිටියා. ඔබතුමා පහුගිය සිකුරාදා එතුමාව දුරකථනයෙන් අමතල එතුමාට යෝජනා කරලා තිබෙනවා සඳුදා දවසේ ෆිනෑන්ස් කමිටි එක කැඳවල කොහොම හරි මේ යෝජනාව ෆිනෑන්ස් කමිටියෙන් අනුමත කරලා මම කියන්නේ ඔබතුමා උත්තර දෙන්න ඔබතුමාගේ වෙලාවේ විශේෂයෙන්ම දෙවෙනිදා තුන්වෙනිදා විවාදවලට මේ යෝජනාව සම්මත කරගත හැකි ආකාරයට ඒ මූල්‍ය කමිටුවේ මේක සාකච්ඡා කරලා මේක අනුමත කරලා දෙන්නේ කිව්වහම හර්ෂ ඩිසිල්ව මෙතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ඔව් අපිට සාකච්ඡා කරන්න පුළුවන් කරුණා කරලා ගිවිසුම් කරලා දෙන්න කියලා. එතකොට ඔබතුමා කියලා තියෙනවා තවමත් ජාත්‍යන්තර ස්වෛරී බැනුම්කර හිමියන් සමග සාකච්ඡා පවතින නිසා මේ බයිලටරල් ක්‍රෙඩිටර්ස් ලයික් ඇති කරගත්ත ගිවිසුම විතරක් ලබා දෙන්නට බැහැයි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මම අහන්න කැමති සභානායකතුමාගෙන් හදිස්සියේ පක්ෂනායකින්ගේ රැස්වීමක් ඇඳවලා දෙවෙනිදායි තුන්වෙනිදායි වාද විවාද කරනවා කියලා දාලා ඇයි ඔබවත් දැනගෙන හිටියේ නැද්ද? ඔබතුමා කියන්නේ පර්සනල් ඉපුතුමා නෙවෙයි අග්‍රාමාත්‍යතුමා ඇතුළු මේ කැබිනට් එකවත් දැනගෙන හිටියේ නැද්ද? මේ ගිවිසුම් ටික සම්පූර්ණව අවසන් කරේ නැති ආකාරය. දැන් අපිට පැහැදිලිවම පේනවා රජයේ මධ්‍යම ස්නායු පද්ධතිය වැඩ කරන්නේ නැහැ. උළු දන්නේ නැහැ, කඳ කරන දේ, කඳ දන්නේ නැහැ, කකුල් දෙක කරන දේ, කකුල් දෙක දන්නේ නැහැ, අත් කරන දේ. කිසිම කෝඩිනේෂන් එකක් නැහැ. ඒ නිසා තමයි මේ ඊයේ දවසේ පක්ෂනායක රැස්වීමක් කැඳවලා මේ න්‍යාය පත්‍රයේ සහ මුලින්ම වෙනස් කරන්න සිද්ධ වුණේ. දැන් ගරු ජනාධිපතිතුමා අවසාන වශයෙන් මම කියන්නේ අවසාන වශයෙන්. මොකද මම දන්නවා ඔබතුමා කැමති නැහැ මම කියන දේවල් අහගෙන ඉන්න කමක් නැහැ. මම කෙලි කරන්නම්. අවසාන වශයෙන් දැන් ඔබතුමා කතාවක් කිව්වා සුබද අසුබද කියලා. මම අහන්න කැමතියි ගරු ජනාධිපතිතුමාගෙන් මන්ද පෝෂණයේ වැඩි වීම සුබද අසුබද? රැකියා අහිමි වීම සුබද අසුබද? රටේ උගතුන් බුද්ධිමතුන් රට අතහැර යෑම සුබද අසුබද? දුප්පත්කම වැඩිවීම සුබද අසුබද? ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ලක්ෂ ගණනින් වැසී යෑම ව්‍යවසායකින් සහමුලින්ම ව්‍යාපාරවලින් ඉවත්වීම සුබද අසුබද? පාසල් පද්ධතිය තුළ දරුවෝ පන්තියේ කලන්ත දාලා වැටෙන එක සුබද අසුබද? ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීම සුබද අසුබද? වේල් තුන කාපු අය වේල් දෙක කනකොට, වේල් දෙක කාපු අය එක වේල කනකොට, එක වේල කාපු අය එකම ආහාර වේලක්වත් ගන්න නැතිකොට ගරු ජනාධිපතිතුමා ඒක සුබද අසුබද? ඔබතුමා මාතෘකාවෙන් පිට යන්නේ. මොකද සුබද අසුබද? හරි. ඉතින් මම වෙනම අහගන්න. මම එතුමාට කියන්න කැමති පැහැදිලිවම ජනාධිපතිතුමා පොඩ්ඩ මට අවස්ථාව දෙන්න. ඔබතුමාට අවස්ථාව දෙන්න. පැහැදිලිවම මම අවසන් කරනවා. පැහැදිලිවම මම එක දෙයක් කියන්න කැමති ජනාධිපතිතුමාට පුළුවන් තවමත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුකර හිමියන් සමග සාකච්ඡා යනවයි කියන තත්ත්වය තුළ අපි ඔබතුමාට අවසරය දෙන්නත් දැම්මම රට යන්න. හරි. ගිහිල්ලා හමු වෙන්න. ජාත්‍යන්තර ස්වෛරී බැඳුකර හිමියන් එක්ක සාකච්ඡා කරලා හරි. අර එක්වඩෝරේ, ආජන්ටිනාවේ, ගානාවේ මුදල් ඇමතිවරු රට වෙනුවෙන් ලබාගත්තු ඒ සහනය, ඒ ණය කප්පාදුව, ඒ හැයකට් එක ලබා ගන්නට අපි ඕනතරම් ආශිර්වාද කරනවා. ඔබතුමාට රට ගිහිල්ලා ඉතාමත්ම ඉක්මනින් මේ සාර්ථක සාකච්ඡා පවත්වලා සාකච්ඡා සාර්ථක කරලා කොහොම හරි පිළිතුරු දෙනවා. නැත්නම් මම මෙතනින් පිට වෙලා යන්න තියෙනවා. මට ඒ නිසා එතුමාට ඕනා නැත්නම් මං යන්න. ඔබට උත්තර දෙන්න දෙන්න. මං යන්න. හරි මොනවද තව කියන්න තියෙන්නේ? ගරු කතානායකතුමනි කරුණා කරලා එතුමාට උත්තර දෙන්න දැන්. ඔබතුමා ප්‍රශ්නෝ දැන් ඔබතුමා දැන් විනාඩි 20ක් කතා කරා. හරි. හරි. ඔව් විපක්ෂ නායකතුමා. කතානායකතුමාට පුදුම රුචිකත්වයක් තියෙනවානේ. මගේ මයික් එක ඔෆ් එකේ තියන්නේ ජනාධිපතිතුමාගේ මයික් එක ඔන් කරන්න. ඔබතුමා ඒක ගැන කතා කරන්නේ ඔබතුමා කතා කරන්න. මම අවසන් කරන්නට යන්නේ මම පැහැදිලිව මේ අවස්ථාවේ කියනවා ගරු ජනාධිපතිතුමාට කරුණා කරලා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය කරන්නට එපා. ඔබතුමාගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව මේ රටේ ජනතාව ලක්ෂ 220ක් බිල්ලට තියන්න එපා. දේශපාලන කාලසටහන අනුව කටයුතු කරන්නට ගිහිල්ලා රටට බෑඩ් ඩීල් එකක්, රෝ ඩීල් එකක්, නරක ගිවිසුමකට ප්‍රවේශ වෙන්න එපායි කියන එකයි මම ජනතාවට කියනවා. දේශපාලන වේදිකාවේ කරමු.
අලමුෙන්ම අපෙන් ඇහුව ප්‍රශ්නයක් මන්ද පෝෂණය ළමයි පාසල් පන්තියේදී වැටෙන එක අසුබද සුබද අසුබද ඒක අසුබයි ඒ නිසා තමයි අස්වැසුම ගෙනාවේ ඒ නිසා තමයි හාල් කිලෝ 10 ගානේ මාස දෙකක් දුන්නේ ඒ නිසා තමයි හැමතුමා මේ ආහාර දෙන්න පටන් ගත්තේ දුප්පත්කම අසුබද සුබද කියලා දුප්පත්කම අසුබයි ඒකයි ලක්ෂ 20කට උරුමය අයිතිය දෙන්නේ ඒකයි ලක්ෂ 2කට අපි ගෙයක් දෙන්නේ තව මොනවද ඕනේ මේක සුබද අසුබද විරකියාව වැරියකියාව අසුබ නිසා තමයි දැන් කර්මාන්ත ශාලා පටන් ගන්න දැන් ආයෝජනය ගේන්නේ මම තව එකක් අහනවා මම තව එකක් අහනවා මේ රටේ ආර්ථිකය කැඩිලා මිනිස්සු හාමතේ ඉන්නකොට අගමැතිකම ගන්න නැතුව බය දුවන එක සුබද අසුබද කියලා මේ ගරු කතානායකතුමනි ඉදිකිරීමේ කොන්තරාක් වරුන්ට හිඟ වූ බිලියන 200ක් ගෙවා අවසන් දැන් ආපහු ආධාරිනකොට නුවර පාර අනික් වැඩ කටයුතු සියල්ලම අපිට ආරම්භ කරන්න පුළුවන් දුකද මේ මම අහන්නේ මට එකයි වැඩි කල් ගන්න නෑ මට දෙන්න මම ආර්ෂා ඩිසිල්ලා එමුතුමාට කිව්වේ අපි මේ දෙක දෙන්න බලාපොරොත්තු වෙන ගිවිසුම් දෙක මං කබිර හෂිම මැතිමාට කියලා තියෙනවා ඒත් අපිට දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා විශේෂයෙන්ම පුද්ගලික බැඳුම්කරුවන් එක්ක සාකච්ඡා කරන්න. ඒ අවස්ථාවේදී ක්ලිෆඩ් චාන්ස් සමාගම කිව්වා මේක දැන් එලි කරන්න එපා. එතකොට ඒ අය දන්නවා අපි අනික් අය එක්ක ඇතුණ කොන්දේස එක සාමාන්‍ය එකක්. ඒ නිසා මේ ඉවර කළා ඒ තුනම ඉදිරිපත් කරන්න කියලා. ඒවා ඉදිරිපත් කරන්න තමයි මං කියලා OCC එකට ටිකක් වෙලාව දුන්නේ. වෙන එකක් නෙමෙයි. එතුමා දන්නවා නම් තාම ගානාවේ කොන්දේසියවත් පිට කළා නැහැ. කොහෙන් ගන්නවද කියලා මං දන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ඒක කියලා දැන් අපි මම කියන්නේ මේ කරුණු ඔක්කොම දෙන්න හර්ෂා ඩිස්වෙලා මෑතුමාගේ කොමිටියට. එතන ඔයගොල්ලෝ ඔක්කොම සාකච්ඡා කරලා ඕනේ වார்த்தාවක් ලියන්න. ඔබතුමා හර්ෂා ඩිස්වෙලා මන්තුමාට ඉර්ෂ්‍යා කරනවද? එයා මේක කරන එක අකමැතිද? දැන් මෙතෙන්ට එලා මෙහෙම කතාවක් කරන්නේ. නැත්තම් එතන ගිහින් කරන්න ඕනේ. අපි දෙපැත්තම එකඟයි හර්ෂා ඩිස්වෙලා මෑතුමාගේ කොමිටිය. යා මොනා ලියයිද? මට පක්ෂව ලියයිද? අපිට විරුද්ධව ලියයිද? මම දන්නේ නැහැ. ඉතින් මොනාට දැන් විවාද කරන්නේ? ඊට පස්සේ එතුමගේ වார்த்தාව ලිවියා කරන්න. මෙතන ප්‍රශ්නයක් තියෙනවද? හර්ෂා ඩිස්වෙලා ආචාර්යතුමා ගැන ඒ වෙනුවට විවාදයක් ඕන නැහැ. එහෙනම් කියන්න මට විශ්වාසයක් නැහැ හර්ෂා ඩිස්වෙලා ගැන කරුණාකරලා මේ දැම්මම විවාදයක් දෙන්න කියලා. නාලක ගොඩේ හවද දාන්න ඕනේ විපක්ෂ මේ උපදේශක හැටියට මට කමන්නේ එක සැරයක් උනේ වලේ වැටිලා දෙවන වෙනවද මේ එකක් එක වැඩක් නැහැනේ අනික ගරු කතානායකතුමනි ගුස්මාන් ගැන මම අලුතෙන් කියන්න හොඳ නැහැ ගුස්මාන් කොච්චර හොඳට වැඩ කරාද කිව්වොත් එයාගේ පක්ෂේ පැරදිලා අනික විපක්ෂ මිනිහා ඇවිල්ලා එයාගේ පක්ෂේ කොංග්‍රස් එකේ පාලනය කරාට ඒ අලුත් ජනාධිපතිතුමාගේ යෝජනා සියල්ලම අනුමත කරා ඒක තමයි ගුස්මාන්. ඉතින් තව මේ පැත්ත ඕනේ තරම් ගුස්මාන්ලා ඇති මන් දන්නේ. ගුස්මාන්ලා ගැන මට නම් වැඩක් නැහැ. ගුස්මාන්ලා ඔයගොල්ලෝ මෙහාට එන්නේ ලංකාවට එන්නේ කතාවක් කරන්න. එතන කතා කරන්න බැරි නිසා ටිකට් එකක් දුන්නේ නිසානේ. ඔය ගැන ආපහු කියන්න ඕනේද? ඕක ගැන මම කතා කරන්න ඕනේද? මොකක්ද එයා කළා තියෙන්නේ? ආජන්ටිනා ජනාධිපතිතුමා ඉතා දරුණු ලෙස වියදම් කප්පාදු කළා තියෙනවා. ආර්ථික හරියට ඇවිල්ලා තියෙනවා. දැන් එතුමා කියන්නේ පීසක වෙනුවට ඩොලර් එක දාන්න කියලා. ඩබල් කරන්සි දාලා ඊට පස්සේ පීසක අයින් කරලා ඩොලරයිස් කරන්න කියලා. ඒකට IMF එකත් විරුද්ධයි. දැන් එතන ඝට්ටනයක් යන්නේ. ගාන එක ගැන මේ මුදල් ඇමති නෙමෙයි ඔක කරේ. මේ වැඩ කටයුතු ඔක්කොම කරේ නාන ඇඩෝ ඩංකාන මට මුදල් ඇමතිවරේ නෙමෙයි. ඒක අපේ රාජ්‍ය ඇමතිවරයා කරා. මට මුදල් ඇමතිවරු කරන්න වැඩක් නැහැ. අපේ රාජ්‍ය ඇමතිවරු ගිහින් කතා කරලා කරා. ඉතින් තව මොනවටද මම වෙන අය වන්නේ? තමුන් ආශ්‍රය තුමයි කතා කරලා ටිකක් ඉගෙන ගන්න කොහොමද මේක කරන්නේ කියලා. ඒත් එතුමාට ඕනනම් ප්‍රෙසිඩන්ට් නානෑඩෝ එක කතා කරන්න. මං කියන්න මං එතුමා හොඳට දන්නවා. අපේ රටවල් දෙය ගැන කතා කරනවා. අපි හුවමාරු කරගන්නවා අදහස් ටික. ඒ ටික කරගෙන යන්න. ඉතින් එතුමා හොඳ පුද්ගලෙක්. එතුමා තමයි එයා ව්‍යාපාරිකයෙක් මේක අතට අරගෙන කරා. මුදල් ඇමතිව අගමැති එතන පාලනය ගෙනිච්චා. මුදල් ඇමති එයා කරන කිව්වේ දේ කරා.
ඉතින් ඕන්න යන්න කැමති නම් මං ටිකට් එකක් දෙන්න යන්න. ඒත් එහෙනම් යාප්ලේන් එක යන්න ඕනේ. මම කියන්නේ මේක අපි එකඟ වෙලා තියෙනවා IMF එක එක්ක. ඉතින් මේ ගැන ඕන්නම් මට කියන්න. ඒත් ඔබතුමා කැමති නැත්නම් හර්ෂඩ් ඉස්සරහ මේතුමාට මේක බාර දෙන්න අගමැතිතුමාට කියලා විවාදයක් දාගන්න. මට ප්‍රශ්නයක් නැහැ. ගරු අග්‍රාමාත්‍යතුමා. විපක්ෂ නායකතුමා ඔබතුමාට ඔච්චර අවස්ථාව දීලා තවත් කියනවාද ඉතුරු වෙලා? මම ඔබතුමාට පළමුවෙන්ම කියන්න කැමතියි ඔබතුමා ජනාධිපතිතුමාට අවස්ථාව ලබා දුන්නා සම්බන්ධන් මැතිතුමා ගැන ශෝකය ප්‍රකාශ කරන්න. හරි. ඒක විපක්ෂ නායකයට ලබා දෙන්නේ නැද්ද? අපි ඒක වෙනම යෝජනාව ගෙනවන්නේ කරනවා ඔබතුමා. සම්බන්ධන් මැතිතුමා ගැන කතා කරන්න පුළුවන් ජනාධිපතිට විතරද? මට ඒකට අවසරයක් නැහැ. අපි වෙනම ශෝක යෝජනාවක් ඉදිරිපත් කරනවා. මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ සම්බන්ධන් මැතිතුමා ගැන කතාවට පෙර මම විශේෂයෙන්ම කියන්නට ඕන දැන් ජනාධිපතිවරයා තමයි හර්ෂ ඩිසිල්වට ෆිනෑන්ස් කමිටියේ එකේ චෙයාර්මන් කම නොදී අවුරුදු ගණනක් කියන්නේ හිටියේ. ඒ නිසා විශේෂ අරු කතානායකතුමනි 1979 අංක 8ක දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ මොකද පොයින්ට් බෝඩ් එක කියන්නේ? ජනාධිපතිවරයා ඇති බලතල 90 2024 දිනැති අංක අරු කතානායකතුමනි 90/27 දරන අපේ රටට අපේ රටේ බහුමික අඛණ්ඩතාවය වෙනුවෙන් පෙනී හිටපු මට සම්බන්ධ නැමැතිතුමා ගැන කතා කරන්න නැහැ. ඒක දැන් වෙලාව නෙමෙයි. ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන්න. ගැසපත්‍රයේ උපලේඛනයේ පළකරමි කළාද ප්‍රකාශය මම ඉදිරිපත් කරමි. ඔව්. හරි කරන් කරන් ගියත් මේක අවසානේ දෙන්න. හරි. නොපැමිණීමේ අවසරය. නොපැමිණීමේ අවසරය යෝජනාව කරු. ඔබතුමාට අවස්ථාව දෙන්නම් ඉන්න මේක ඉවරනාට පස්සේ. ඔව් කිරියල් මැතිතුමා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 60 ව්‍යවස්ථාව යටතේ යාපනයේ මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජීජී පොඩ්ලම්බල් මහතාට 2024 ජූලි 2 දින සිට මාස 3ක කාලයක් තුර පාර්ලිමේන්තුවේ රැස්වීම වලට නොපැමිණීමට අවසර දී යුතුයි මම යෝජනා කරමි. යෝජනා ඉදිරිකරන්න ඉස්සර අන්න අදනේ බලිමලිකෙන්